ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ නීතිඥ වෘත්තිවේදීන් සමග කොළඹ පැවති හමුවකදී. ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් නීතිඥයෝ යන තේමාවෙන් සංවිධාන කර තිබූ මෙම හමුවට ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරුන්, ජනාධිපති නීතිඥවරුන්, ජ්‍යෙෂ්ඨ නීතිඥයින් ඇතුළු නීතිඥ ප්‍රජාව නියෝජනය කරන පිරිසක් එක්ව සිටියා. සුසිල් ප්‍රේමජයන්ත්, අලි සබ්‍රියන අමාත්‍යවරුන්ද මෙහිදී අදහස් දැක්වුවා. මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහ මැති ඇමතිවරුන් ඇතුළු ආරාධිතින් රැසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියා. දේශපාලනයේ යෙදෙනකොට මුලින්ම රට, ඊට පස්සේ පක්ෂය, ඊට පස්සේ තමුන්. හැබැයි යම් අවස්ථාවකදී පක්ෂය ඉදිරියට දානවා නම් රටට ඉස්සෙල්ලා ඒකත් එක්ක අපිට දේශපාලනය කරන්න බෑ. ඒ දේශපාලනය අපිට කරන්නට බෑ. මොකද අපි දේශපාලනය කරන්න ඇවිල්ලා තියෙන්නේ රට ඉස්සරහට දාන්න. ඒ නිසා තමයි අපි සියලු දෙනාම කල්පනා කරලා ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේ ඡන්දයේදී උදව් කරන්න ඕනේ කියලා හිතුවේ. ඒක තාමත්ම තියුණු තරගයක්, බොරු කියන්නට ඕනේ. හැබැයි ජයග්‍රහණය තුල ලංකාව ඉදිරියට යනවද නැත්නම් ආපස්සට 2022ට යනවද කියන එක තීරණය වෙයි. මම දැක්ක එක එක්තරා දෙමළ සෝෂල් මීඩියා පෝස්ට් එකක්. ඒකේ කියනවා රනිලිකු ඕටු පෝටල් සෙප්තැම්බරිල් රනිල් ජනාධිපති. வேற யாருக்கும் மாரி போட்டால் அடுத்த டிசம்பரில் ரணில் தான் ஜனாதிபதி. සිංහලෙන් මම පරිවර්තනය කරන්නම්. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සැප්තැම්බර් මාසයේ ඡන්දය දෙම්මොත් එතුමා තමයි ජනාධිපති. හැබැයි එතුමාට නොදා වෙනතට හරි ඡන්දය දෙම්මොත් ලබන අවුරුද්දේ දිසැම්බර් මාසයේ නැවතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාම කියන එක තමයි එකෙන් කියලා තියෙන්නේ. දෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. කරන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. අනුන්ගේ ඒවා කොපි කරන එක තමයි කරන්නේ. ඒ නිසා ඒවට රැවටෙන්න එපා කියන කාරණේ පමණක් සඳහන් කරමින් අපි වෘත්තිකය හැටියට රටේ ආර්ථික ස්ථාවරභාවයක් නැත්තම් දේශපාලන ස්ථාවරභාවයක් නැහැ. ඒ වගේම වෘත්තිකින්ට නෙමෙයි කිසිම පුරවැසියෙකුට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ පරිසරය අවුරුදු 2 මාස 3ක් තුල නිර්මාණය කරපු ගරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඉතා විශිෂ්ට ආකාරයෙන් 50% ඉක්මවා යන ප්‍රතිශතයකින් ජනාධිපති තනතුරු පත් කිරීම සඳහා වෘත්තිකයෙන් වශයෙන් අපි පෙළ ගැසුමු කියා යෝජනා කරමින් මේ තියුණු දේශපාලනේ බලයට සටන් කරපු අය කිව් ඉස්සර රට ගැන හිතලා වැඩ කරන්නේ. ඒ අනුව තමයි අපිට කරන්න තියෙන්නේ. මෙහෙම අවස්ථාවක ජනතා එකතු කරන්න ඕනේ. හිතන්න බෑ මම මේ පක්ෂේ මේක අනික් පක්ෂේ කියලා. ඒ කරන්නේ පළපුරුද්දක් නැති අය. අන්න ඒකයි මම එතන බාරගත්තේ. මට බාර දුන්නාම දැන් මට එතනින් කණ්ඩායමක් හොයන්න තිබුණා. මම රංජිත් සියඹලා පිට ඇමතිතුමා මගේ රාජ්‍ය ඇමතිවරෙක් කරගත්තා. එතුමා යහපාලන ආණ්ඩුවේ මම එක වැඩ කටයුතු කරලා තියෙනවා. වෙන කවුරුත් මම දැනගෙන හිටියේ නෑ. මං ශ්‍රේහාන් සේමසිංහ දැනගෙන හිටියා. මන්ත්‍රීවරයෙක් හැටියට. ඉතින් මම එතුමා තෝරගත්තා. ඒ දෙන්න ඇමතිවරු හැටියට විශාල සේවයක් කර අන්තිමට ගිහින් මම ගියේ නෑ IMF එකට යනකොට වාර්ෂික සාකච්ඡාවට නෑ ගියේ. ඊළඟට මම අපේ අලි සබ්‍රි ඇමතිතුමා හිටව මුදල් ඇමති බංකව මෙතෙන්ට එන්න. එතුමටත් පුළුවන් රට ගිහින් වැය වැඩ කටයුතු කරන්න. අපේ ලොකුම ප්‍රශ්නේ තිබුණේ ඉන්ධනාංශේ, බලශක්ති අංශේ. ඉතින් කාංචන ඇමතිතුමත් එතෙන්ට ගත්තා. ඒ කණ්ඩායම තමයි කරේ අපි බන්දුල ඇමතිතුමාට කිව්වා මේ ගැන මාධ්‍ය දැනුවත් කරන්න කියලා. මම ඒ වගේම නිලධාරීන් හොයාගත්තා. පළමුවෙන්ම යහපාලන ආණ්ඩුවේ යටතේ මුදල් අමාත්‍යාංශේ ලේකම් ආචාර්ය සමරතුංග මැතිතුමා මං අරගත්තා මගේ උපදේශක හැටියට. මං මහ බැංකුවේ අධිපතිතුමාටත් නන්දලාල් වීරසිංහ මැතිතුමාට ඉන්න කිව්වා අපි එක වැඩ කටයුතු කරන්න. ඒ වගේම මහින්ද සිරිවර්ධන ලේකම් හැටියට තියාගත්තා. කිසිම ප්‍රශ්නයක් නැහැ. හතරවෙනිය හැටියට මම මගේ මණ්ඩලික ප්‍රධානි සාගර රත්නායක මැතිතුමාට එන්නේ. ඒ වගේම අපිට උපදෙස් දුන්න ඉන්ද්‍රජිත් කුමාර සාමි මහත්මයාත්, ශාන්ත දේවරාජ මහත්මයාත්, කුරේ මැතිනියටත් අපි අරගෙන මේ කණ්ඩායම මේ වැඩ කටයුතු කරේ. අපි මේ කණ්ඩායම ඇති කරගත්. මං හිතන්නේ ප්‍රතිදුන සාර්ථකම කණ්ඩායම. ඒකම අනික් ඇමතිතුරු තමන්ගේ වැඩ කටයුතු කරා. අගමැතිතුමා පාර්ලිමේන්තුව බලාගත්, මෙතුමා ආණ්ඩුවේ වැඩ කටයුතු දිහා බලාගත්, සුසිල් ප්‍රේමජයන්ත, අපේ නිමල් සිරිපාල ඇමතිතුමා වරාය ගුවන් සේවය අපිට ක්‍රියා කරන්න තිබුණා. ඒ කාලේ සල්ලි නෑ ඒකටත්. හරින් ෆර්නැන්ඩෝ මැතිතුමා සංචාරක, එහෙම ගණනාවක් මේ ටීම් එකක් අපි වැඩ කරේ. කුඩා කැබිනට් එකක් අපි ටීම් එකක්. කොහොම හරි අපි මේ වැඩේ කරා අවුරුදු දෙකකින්. එක පක්ෂකින් නෙමෙයි, අච්චාරුවකින්. ඒත් රට ගැන හිතලා අපි වැඩ කරා. මේ පාර්ලිමේන්තු කණ්ඩායමේ උදව් දුන්න. දැන් අපි යම් කිසි ස්ථාවරයකට ඇවිල්ලා තියෙනවා.